දෙවෙනිම කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් රංජීවගේ පුතාටයි හොඳටම කේන්ති යන්නේ. අපි ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් පුළුවන්. මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරමින් මාහා සම්බන්ධ වෙන්න කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කර දීමට හැකියාවක් තියෙන කතාවක් විදියට තමයි මට අද වීඩියෝ එක තුල ඔයාලට මතක් කර දීමට හැකියාවක් තියෙන කතාව වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාහා සම්බන්ධ වෙන්න කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුල කතා කරන ප්‍රධානම කාරණය බවට පරිවර්තනය කරගන්න වෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඔයා දන්නවනේ රණජීවගේ පුතාට ඕන කරන්නේ සමාධිය විවාහ කරගෙන සමාධිලාගේ දේපල ඇත්තටම අයිති කරගෙන ඉන්න තමයි කියන එක අපිට හොඳ විශ්වාසයකුත් තියෙන කතාවක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහාම සිහිපත් කර දීමට කැමති වෙන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට කැමති වෙනවා කියන දේ ගැන මම අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කර දීමට කැමැත්තක් දක්වනවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මතක් කර දීමට කැමැත්තක් තිබෙනවා. ඉතින් ඇත්තටම සමාධි තමන්ගේ දෙමව්පියන්ට එතකොට තමන් එක්ක ජීවත් වෙන අයට ඇත්තටම කියනවා නම් ඔය සිද්ධ කරපු කරදර හොඳටම දැනගෙන ඉන්නේ හැබැයි නොදන්න තාලෙට ඉන්නේ කියන කතාව මෙතනදී පැහැදිලි කරලා දෙනවා කියන කාරණාව ගැනත් අපිට විශේෂයෙන්ම විශ්වාස කරන්නට හැකියාවක් තියෙන කතා අතර තමයි පෙරමුණේටම තියෙන්නේ කියන කතාවත් මම මේ වීඩියෝ එක තුලින්ම කතා කරන්නට උත්සාහවන්ත වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුල අපිට කතා කරන්න ලැබෙන ප්‍රධානම කාරණේ බවට පරිවර්තනය කරගන්නේ. කොහොම වුණත් ඇත්තටම රණජීවට විරුද්ධව ඉදිරියට ක්‍රියා කරන්න බලාපොරොත්තුෙන් ඉන්න සමාධි කිසිම ගරුත්වයක් නොමැතිව රණජීවට කතා කරද්දී තමන්ගේ තාත්තටයි මෙහෙම කතා කරන්න කියලා ශහන්ට කේන්ති ගිහිල්ලා බැනවදිනවා අපිට බලාගත හැකිවනවා. ඉතින් මෙතනදී ඇත්තටම සමාධි කියන්නේ තමන්ගේ තාත්තට හෝ තමන්ගේ පවුල අයට කරදර කරපු කෙනෙක්ට ඇත්තටම නිදහසේ ජීවත් වෙන්න තමන්ට ඉඩක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ කියලා සහ ඇත්තටම මෙතනදී ආදරයක් නොමැති කතාව ගැන රණජීවගේ පුතාට කෙලින්ම උත්තර දෙනවා නොවුණු මානයි කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයාට මතක් කර දීමට හැකියාවක් තියාගන්නේ.